දෙපා පැහැපත්ව අලංකාරව තබා ගැනීමට අවශ්‍ය නිසාම සතියකට වරක් හෝ දෙවරක් රෝම එවත් කිරීමට බොහෝ යුවතියන් දැන් පෙළඹිලා ඉන්නවා. දෙපාවල තැනින් තැන කළු පැහැ ඩොට් මතුවීම ඔවුන්ට තියෙන ප්‍රධාන ගැටලුවක්. එසේ වන්නේ නිතර රෝම එවත් කිරීම නිසාද. එමෙන්ම මේට කළ යුත්තේ කුමක්ද යන පිළිබඳව බොහෝ දෙනෙක් අවධානය යොමු කරනවා. දෙපාවල රෝම එවත් කළ පසු සමේ ඇතිවන අඳුර පැහැ කුඩා තෙත් නිසා අපේ සමට අවලස්සන පෙනුමක් එක් වෙනවා. මේ තත්ත්වය බොහෝ විට ඇතිවන්නේ රේසර් භාවිතයෙන් රෝම එවත් කර විටයි. ස්ට්‍රෝබෙරි ස්කින් කියා හඳුන්වන මේ කළු පැහැති ඩොට්ටය ඔබේ සම අමතර කැරොටින් නිපදවීම නිසා රෝම කූප අවහිර වීමෙන් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සම පමණට වඩා වියලීමෙන් අපචර්මයට හානි වීම නිසා ෂේව් කිරීමෙන් පසු සම කසන්නටත් පුළුවන්. එයත් ස්ට්‍රෝබෙරි ස්කින් එකක් ඇති වෙන්නේ හේතුවක්. ෂේව් කිරීමෙන් පස්සේ සමතුලට කාවැදී වැඩෙන රෝම නිසා රෝම කූප ආසාදනය වූ විටත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එසේ ආසාදනය වීමෙන් ඇතිවන බැක්ටීරියා නිසා සම මත කළු පැල්ලම් ඇති වෙනවා. මෙවැනි සමකට ප්‍රතිකාර කිරීමට පෙර මැරුණු සම ඉවත් කරන්න ඕනේ. මැරුණු සම ඉවත් කිරීම මගින් සමමත වර්ධනය වන බැක්ටීරියා ඉවත් කරන්නත් සමට කාවදින රෝම ගලවා දැමීමටත් එය උපකාරී වෙනවා. ඒ සඳහා රතු සේනිකප් භාගයක්, ඔලිව් තෙල් කප් භාගයක් සහ කරාබු නැටි තෙල් බිඳු 3-4ක් මිශ්‍ර කර පේස්ට් එකක් සකසා ගන්න. ඉන්පසුව මේ පේස්ට් එක සමමත ආලේපණය කර රෝමට කරකවමින් ඇඟිල්ලෙන් පිරිමදින්න. සිසිල් වතුරෙන් සෝදා හරින්න. සම සුවපත් කරන අපූර්ව සිසිල්කාරක ගුණයකින් කොමාරිකා සමන්විතයි. සම පෝෂණය කරනවා වගේම සමේ තෙතමනය රඳවා ගන්නත් කොමාරිකා සමත් වෙනවා. ඒ නිසා කොමාරිකා මදය පොඩි කර සමමත ආලේප කර විනාඩි 10ක් තබා සිසිල් ජලයෙන් සෝදා හරින්න. කොමාරිකා සත්කාරය දිනපතා වුවත් කළ හැකි. එහෙම නැත්නම් කෝපි සත්කාරය කරන්න පුළුවන්. කෝපි වලින් සම සුවපත් කරනවා. මේ කෝපි සත්කාරයෙන් හානි වූ සමට සහනයක් ලබා දෙනවා. කෝපි කුඩු කප් භාගයකුයි සීනි කප් භාගයකුයි පොල් තෙල් කප් කාලකුයි ගෙන හොඳින් මිශ්‍ර කර ගන්න. මෙයත් සමේ ආලේප කර රවුමට සම්බාහනය කරන්න. සතියට දෙවරක් කිරීම ප්‍රමාණවත් වෙනවා. මේවට අමතරව දිනකට අවශ්‍ය තරම් ජලය පානය කිරීමද මේ සඳහා ඉතාමත් වැදගත් වෙනවා. දිනපතා සමට මොයිස්චරයිසර් ක්‍රීම් ගල්වන්න. පෝෂණීය සමබර ආහාර වේලක් ලබා ගන්න. රෝම ෂේව් නොකර වැක්ස් කිරීම වැනි රෝම ඉවත් කිරීමේ වෙනත් ක්‍රමයක් භාවිතා කරන්න පුරුදු වෙන්න. එමගින් ඔබට ස්ට්‍රෝබෙරි ස්කින් තත්ත්වය ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක බලලා අපිට subscribe කරන්න.